ඔබ දන්නවා ගෝවිත් විහඟ YouTube නාලිකාවෙන් ටෝකිත් විහඟ වැඩසටහන ඔස්සේ අපි නිරන්තරයෙන්ම ශ්‍රී ලංකීය කලා ශිෂ්‍රේ සුවිශේෂී චරිත සුවිශේෂී නිර්මාණකරුවන් ප්‍රවීණ රංගදරයන් එවැගේම දක්ෂ නවකයින් සොයාගෙන යනවා අද අපි වැඩසටහනෙන් ඔබ සමග එකතු කරගන්නේ ශ්‍රී ලංකීය කලා ශිෂ්‍රේ අග්‍රගණ්‍ය සුවිශේෂීම චරිතයක් ඇය ප්‍රවීණ රංගන ශිල්පිනියක් නිෂ්පාදිකාවක් වගේම අධ්‍යක්ෂිකාවක් වෙනවා ඔබට මතකද ශක්තිය ඔබයි අම්මේ දම්මිව එහෙම නැත්තම් ඒ උමයන්ගනාවේ ආදරණීය උමයන්ගනාව මැවිලා පෙනේ විරූපේ ඩල්සිව මේ ඔබ ආදරය කරන දමයන්ති ෆොන්සේකා අයිබෝ දමෙන් දැක්කේ ඉතින් අද ටෝක් විත් විහඟ වැඩසටහනක් එක්ක අපි එකතු කරගන්නේ දමයන්ති ෆොන්සේකා දශක ගණනාවක් මුළුල්ලේ ඔබ සියලු දෙනාම ඉතමත් ආදරය කරන චරිතයක් ඉතින් දමයන් දැක්කේ ඔබ ගැන මම අටුවා ටිකක් කතා කරන්න අවශ්‍ය නැහැ හැබැයි මම කැමති ඔබෙන් අහන්න ඔබ කොහොමද දමයන්ති ෆොන්සේකාව දකින්නේ අනේ මම ප්‍රශ්නේ ඉස්සෙල්ලා නැහැ මම මන්නේ නැහැලා බැලුවොත් මම හිතනවා මම දුම අතිශයම සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය ජීවිත අතිශයම සාමාන්‍ය කෙනෙක් නමුත් ඒ සාමාන්‍ය නිසාම තමයි අපි රඟපාන්න ආවම විවිධ චරිත රඟපාන්නේ සාමාන්‍ය චරිත බව රඟපාන්නේ ඔබ කලිකෝ මයන්දනයි කිව්මෙන්දනා ඒක ඇත්තටම පොඩි ගොඩස් කියලා නම් කියන්නේ ඉංග්‍රීසි වලින් හදෝ ඒක දෙවසක් නැහැ ඒක අමුතුම චරිතයක් ආරූඪ වෙච්ච චරිතයක් විතර මේ හැම චරිතයකටම ආරූඪ වෙන්න පුළුවන් අපිට අපි සාමාන්‍ය සැබෑ ජීවිතේ මම බොහොම මිනිස්සු හැමෝත් එක්කම හරි ෆ්‍රෙන්ඩ්ලි හැමෝට උදව් කරන්න හරි ආසයි දෙද මම ගුරුවරියක් නිසා වෙන්නේ ඉතින් මගේ ෆස්ට් ඇම්බිෂන් එක තිබ්බේ ගුරුවරියක් වෙන්න ඉතින් මම ඕන කෙනෙක් කියලා දෙන්න හරි මනසයි හැමෝම එක්ක ඉන්නසෙ හැබැයි මම නිදහසේ ඉන්න හරි කැමති ඉතින් ඒ වගකීම් අඩු නිසා වෙන්නේ නැති වගකීම් තිබ්බත් ඒ වගකීම් ඒ මොහොතේ තියෙන වගකීම් 100,000ක්ම අරගෙන මම වගකීම් කරනවා හැබැයි ඊට පස්සේ වගකීම් පොඩ්ඩක් නේද නිදහසේ ඉන්න කැමති මම කියන්නේ ඒක තමයි ජීවිතේට අපිට ඕන වෙන්නේ රිලැක්ස් වෙන්නත් ඕන වෙනවා වගේ වැඩ වැඩ මම එහෙම කෙනෙක් අනිත් එක තමයි මම විවිධ වැඩ කරන කෙනෙක් දැන් මන් දිහා බැලුවා මට එක මට මතකයි මගේ අම්මා මට එක කාලෙක දොස් කිව්වා ඔයා එකක් එක දිගට කරන්නේ එකක් ඉවර කරන්නේ ඒකෙන් මෙච්ච පොඩි හානි තිබ්බා මල්ටිටාස්කින් ඔව් මල්ටිටාස්ක හරියට හරි ඒකට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් දැන් ඇක්ටින් විතරක් නෙමෙයි කාස්ටින් කෙනෙක් මම දැන් ලංකාවේ නැහැ නළුවිය තෝරා ගන්නවා කියන එක මචං චිත්‍රපට ඉස්සෙම මම ඒකත් කරන්න පුරුදු වුණා දැන් අතරම ගොඩක් කරන්නට කියනවා නළුවිය තෝරා ගන්න නළුවිලි වරණය කියලා පාසල් පොත්වල තියෙනවා එහෙම කරන්න ඒක නිෂ්පාදිකා විදිහට ඊළඟට ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් විදිහට මම අතර මේ දවස්වල මේ කොරෝනා නිසා මොකද මම නිදහසේ ඉන්නේ කියන කොරෝනා නිසා මම ස්ක්‍රිප්ට්ස් ගණනාවක් ලිව්වා චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ඉතින් ඒක හිතන්නේ ඒක කතා වෙන්න ඕනේ එහෙනම් මම ඉගෙන ගන්නත් ආස මිතර කියලා දෙන්නත් ආස ඉගෙන ගන්න ආස නිදහසේ ඉන්න කැමති හැබැයි වගකීම් හරියට ඉෂ්ට කරනවා ඉතින් ඒ වචනවල තිබ්බා පැහැදිලිවම ඇය කවුද යන වග. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ ඊටත් එහාට ගිහිල්ලා ඇය කියන්නේ කවුද කියලා මේ අතුලාන්තයෙන්ම සොයා ගන්න. ඉතින් ඇය සඳහන් කරන විදිහට ඇයි තාමත් නිදහසේ ඉන්න කැමති කියනා වගේම මේ ස්තරයට ආවට පස්සේ මට තේරුණේ ඇය සමග වැඩ කටයුතු කරන එක කෙතරම්නම් නිදහස්ද කියලා. ඉතින් දෙවියන් ස්තුතිවන්ත වෙනවා ඒකටත් අකි ඔබට. මේ ඔක්කොම කතා කරන්න කලින් මම ආසයි මේ පුංචි කාලේ මේ පුංචි දමයන්ති ये माता के आवधि कराने सह मैं निलिया करा दक्ष प्रवीण निलिया करा याने गाव मने मनोवागे ही न दती बे मैं पुंची दामी गाव पुंची दामे अंति गाव मैं मनो मरे आलू आ गए के दामी केरा अब दामी इतने ना याम तैने कर मां केर मां मुलीम के गुरु अरियम के ना से इतने कम ही ने ඒ දන්නේ මම ඉතින් මම ලොකු පවුලක නිසා අක්කලායිලගේ දූදරු හිටියේ මට අවුරුදු 10යිදී අක්කලායිලට දූදරු ඒගොල්ලත් එක්ක ගැවසිලා ඒගොල්ලන්ට කියලා දීලා ඒගොල්ලෝ පාඩම් පොත් කියන්නේ ඒ නිසා එන්නේ නැති ගුරුවරියක් වෙන හිණෙම තමයි. හැබැයි මගේ පවුලේ අසුබිමයිලා කලා ලෝකයේ නිසා කවුරු හරි ඇවිල්ලා නාට්‍යයක් කරන්න ඕනේ කියලා අපේ අම්මගෙන් අවසර ගන්නවා මේ ඇන්ටි මට මේ පොඩි යෝග දෙන්න මගේ නාට්‍ය චක්‍රයක් තියෙනවා එක. ඉතින් අපේ අම්මා කැමතියි. අම්මනි මාළියක් කොහොම එකට ගේන්නේ. ඉතින් ඒ වගේ කලාවක් කරනවා. හැබැයි හිණේ ගුරුවරියක් වෙන. ඒකට ගොඩාක් උත්සාහ කළා. මම මතකයි අදටත් ඒක තියෙන කියන ගුණෝර්ථිය කරනවා නම් අපි දිෂ්කර පළාතකට යන්න ඕනේ කියලා පහක්
එතකොට දැන් අපි ගෝවිත් යන YouTube නාලිකාවේ නම් මේ ටෝකිත් යන වැඩසටහන් කරද්දී මේ අපි ගොඩක් වෙලාවට මෙතෙන්ට ගන්නේ ලෝකයේ දිනපු චරිතනේ. කියන්නේ යම් දෙයක් ජයග්‍රහණය කරපු තව කෙනෙක්ට ඉන්ස්පිරේෂන් එකක් දෙන්න පුළුවන් චරිත. ඔබ මේ ආපු ගමනේදී අපි දන්නවා ප්‍රතික්ෂේප වීම ඇති. අපි කියෝ රිජෙක්ෂන්ස්. එතකොට බැරියර්ස්, hard times මේ දේවල් තියෙනවා. එතකොට මේ දමයන්ති ෆොන්සේගාට මොන වගේ hard times තිබ්බ ජීවිතේ? ප්‍රතික්ෂේප වීම කොහොමද තිබ්බේ? වෘත්තීය ජීවිතේ සහ පෞද්ගලික ජීවිතේ. වෘත්තීය ජීවිතේ ගොඩක් අය හිතන් ඉන්නේ මාළනිය අක්කා ඉහළම තලයේ තියෙන නිසා අපි ප්‍රතික්ෂේප වීම වෙන්නේ නැහැ කියලා. නමුත් එක වෙලාවකට හැරලා බලනකොට තේරෙනවා ඒ නිසාමද අපි ප්‍රතික්ෂේප වෙන්නේ කියලා. මොකද සමහර අධ්‍යක්ෂවරු මට කියනවා ආ මාළනියක් අපි චිත්‍රපට තියෙනවා ඒක උදව් කරලා කියලා චිත්‍රපට තියෙනවා නේද? චිත්‍රපට අධ්‍යක්ෂකෙනෙක් ආනන්ද වංශයක කියලා ඒගොල්ලෝ කියනවා එහෙම මං කියන්නේ මෙහෙම චරිතයක තෝරා ගන්නකොට මගේ පසුබිම රංගන පසුබිම හොයන්න ඕනේ. හැබැයි මගේ අක්කා කවුද අම්මා කවුද තාත්තා කවුද කියලා නෙමෙයි මගේ දක්ෂතාවයෙන් ගන්න. ඒ සමහරව ඒක ආයුධයක් කරගන්න මම ප්‍රතික්ෂේප කරන්න. එහෙම වෙච්ච වෙලාවල් තියෙනවා මං ඒකදී ගොඩක් වෙලාවට මට හිතන බෞලි පසුබිම නිසාම මම ඒකේ කොහොමද කියලා මම දැක්කා. ඒ වගේ ප්‍රතික්ෂේප වීම වලදී මං කඩා වැටුණා හරි අඩුයි. එතකොට මම ගොඩක් ලඩ කරන්නේ ප්‍රතික්ෂේප කරපිට අමතක කරලා මම වෙන පැත්තකට හැරෙනවා. ඒක මම කරා මම විවිධ එබැවින් මම වෙන පැත්තකට හැරෙන වෙන මොකක් හරි වෙන වැඩකට ඉන්වෝල් වෙන ඒකෙම එල්ලිලා ඉන්න. මොකද මම දන්නවා මේ ලෝකේ අපේ ඉතරම් මේක සාමාන්‍ය පුද්ගලිය අතරක් තියෙන ජල සිස්ටම් ආගෙටු තියෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒකම මම වෙන පැත්තකට යමු නම් මට අර කාමතකයි. මම ඒක හරි මට ගොඩක් හොඳ වුණා. ඒක මම හිතලම කළා නෙමෙයි. ජීවිතයක් වෘත්තීය ජීවිත ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඇත්තට වෙන වෙනම ගොඩාක් හොයාගෙන ගියපු කෙනෙක්. මම කික් මල් ලැබුවා මම බිසි වෙනවා පාර කළා කාර්ය බහුල වෙනවා කාර්ය බහුල වෙනවා කාර්ය බහුල වෙනට අරගලම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එකක් අර මනෝවිද්‍යාත්මකවත් කියනවා ඔබට අර ආතතියක් හරි මොන හරි එන වෙලේක අපි කාර්ය බහුල වීම තමයි හොඳම දේ කියලා. ඒකයි. ඒතකොට අක්ක ලැංගා මේක තව එහා තැනකට අරගෙන යන්න ඔබගේ ප්‍රේක්ෂකයෝ දැන් ආදරෙන් බලාගෙන ඇති. දැන් මේ ප්‍රතික්ෂේප වීම කියන එක මේ දුෂ්කර කාල කියන දේ ඔබට පුළුවන් නම් මේ වෙච්ච ඉන්සිඩන්ට් එකක් එක්ක මතක් කරන්න ප්‍රේක්ෂකෝ එක ලොකු ඉන්ස්පිරේෂන් එකක් ඉදිරිය ගනී. ඔබට මේ මතකයි යම් අත්දැකීමක්. ඒ කියන්නේ මම කියන්නේ විශාල වශයෙන් මේ අත්දැකීම කියලා නැහැ. පොදුවේ දැන් මම හිතනවා මට චිත්‍රපටිය අධ්‍යක්ෂකව මුණ ගැහෙනවා කියලා. මම අපිට සුබද කතා කරනවා මොනවද කරන්න ඕනද කියලා අහනවා. ඒක කියනවා මමයි. ඒ කියන්නේ මට කියනවා මම ඉදාසු චිත්‍රපටයක් කරනවා දැන් මම ඔයාගේ නම් යෝජනා වුණා. ඉතින් ඒ වුණාට ඉතින් ඔයා ප්‍රසංගිතාංගයේ විරිණනේ අදමි විරිණ නිසා මේ අපි වගේ ආර්ථික කරන්න පයිද ගන්නෑ. මොකක් පොඩක් ඉන්න. මම ප්‍රසන්නගේ ආදරණීය විරිණ වුණාට ප්‍රසන්න මම කියන දෙන්නගෙන් හොයලා බැලුවත් අපි දෙන්න හරිම ස්වාධීනයි. දෙන්නක් ඉඳහවුනේ කතා කරලා ඒ ස්වාධීනත්වය තියා ගන්නවා කියන්නේ. එතකොට මම ස්වාධීන නීතියක් විදිහට දැන් සමාන ඉන්නේ නැහැ ඔබ අධ්‍යක්ෂකවරියක් විදිහට චිත්‍රපටයක් කරනකොට චරිතයකට ඔබ තෝරගන්නේ මේ නිලියගේ පෞද්ගලික පසුබිමද නැත්නම් මේ නිලිය මේ චරිතයට සුදුසුද කියන එක ඔබේ ප්‍රමිතිය කියලා. ඒක මොනවද කවුරු කතා කරන්න දෙයක් නැති වුණා. මාව මේ චරිතයට සුදුසුද? මේ චරිතයේ දක්ෂ ලෙස කරයි ඔබට විශ්වාසයක් තියෙනවා. එහෙමනම් මාව ගන්නේ එහෙම මාව විශ්වාසයක් නැතිනම් මාගේ රංගනය හොඳ නැත්නම් මගේ කරපු සුසු නැත්නම් මම ප්‍රතික්ෂේප කරන්න. අද මගේ පසුබිම ඉන්න මගේ අක්කා, මගේ ස්වාමියා, මගේ අයියා, මගේ දුවලා පුතාලා කවුරුවත් නෙමෙයි අඟපන්න. දැන් මෙහෙම අද්දකින් තමයි මට ඇත්තටම තියෙන්නේ.
තේරෙන්නේ මං කියන්නේ ඒ මගේ වෘත්තිය. අනිත් වෘත්තිය වල දික් එහෙම වුණහම සැලෙන්නේ පරි. සැලෙනවා අපේ මනස කරපු දුකක් හිතනවා කියන්නේ එහෙම කියන්නේ කියන්නේ. අර වගේ කොකටක් පතක් කියවන්නේ කො වෙනවක් කරන්නේ එතකන් එකේ මෙල්ලිලා ඉන්නේ බා. අන්නේ නිසාව තමයි දශක ගණනාවක් මුළුල්ලේ තමන්ගේ ජනප්‍රියත්වය තමන්ගේ නිපුණත්වය මේ හැමදේම අර මේ විදිහට කිව්වොත් අක්කා ආරෝහණ පිළිවෙලට වැඩි කරගෙන අදට ඒ දක්ෂතාවයේ ජනප්‍රියත්වයේ ආදරය අදට ඒ විදිහටම තියාගන්නට දමයන්ති ෆොන්සේකා නම් මෑය සමත් වෙලා තියෙනවා. ඉතින් අක්කා අපි කතා කරමු දැන් ෆොන්සේකා කියපුවාම මේ ෆොන්සේකා ගොඩක් ඉන්නවා කලා ශිල්පියෙක්. ඉතින් මේ ප්‍රේක්ෂකයෝ ආදරෙයි මේ හැමෝටම. මොකද කලා ශිල්පියේ ඉන්න අර උඩම ඉන්න නම් තබාගත්ත සුවිශේෂ චරිත ගණනාවක් ඉන්නවා. ඔබගේ පවුල. අපි ඒ ගැන කතා කරමු. ආදරණීය නැති නොවන අය තියෙනවා. අපේ පවුල ගැන මම දැනගන්නේ අලුතෙන් කියන්න දෙයක් නැහැ. අපිට නෙමෙයි ප්‍රේක්ෂකයාට. නමුත් අපි ඉගෙන කතා කරමු. මම හිතන්නේ මේ ශිෂ්‍යය ඉඳලා ගිය අය ගැන මම පොඩක් කතා කරනවා. කියන්නේ මම මාලියක්කට පස්සේ සද්‍රියක්ක ශ්‍රියාණි අක්කා. වේදිකා නාට්‍ය වල චිත්‍රපටි වල ගියා. ශ්‍රියාණි අක්කා වේදිකා නාට්‍ය ගණනාවක් කරලා ගියා. ඒත් මම අපි හිතන්නේ ඇය තමයි මේකේ දිගටම ඉන්නේ කියලා. නමුත් ඇගේ විවාහයත් සමග එයා ඉඳලා අපි බලින් කියලා. රසාද්‍රියක්ක විවාහ වුණේ කලාකරුවෙක් කියන කරුණාරත්න හඟවත් එක්ක. ඉතින් ඔවුන් දෙදෙනා මේක කියලා හිතුවා. නමුත් ඔවුන් දෙදෙනා විවාහයත් එක්ක ඇමරිකාවට ගිහිල්ලා එහි පදිංචි වුණා. ඊට පස්සේ මගේ අයියලාගෙන් ආනන්ද අයියා ඇත්තටම යා වැඩි දක් මේ ෆිල්ම්ස් වලට ඉන්වෝල් වුණා. හේතුව එයා මොකද ෆොටෝග්‍රැෆි කියන එක කළේ. වෙඩින් ෆොටෝග්‍රැෆි කියන එක. නමුත් එයා සහාය අධ්‍යක්ෂකවෙක් විදිහට පිටපත් රචකෙක් විදිහට ගොඩක් වැඩ කරා. ඔහුත් මං වගේ ඉඳලා හිටලා කලා විභාගය වැඩක් කරනවා. ඊට පස්සේ මගේ පොඩි අයියා නිමල් ෆාන්සේක එයා චිත්‍රපටි එක දෙකක් වගේ වැඩ කළා. ස්ටිල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වගේ වේදිකා නාට්‍ය රඟ පෑවා. ඒතර එයාගේ පවුලෙන් පොඩි පුතා තමයි අශාන් ෆාන්සේක. ඔහු රඟපාන්නේ නැහැ. නමුත් ඔහු හොඳ නිරූපණ ශිල්පියෙක්. ජාත්‍යන්තර සම්මාන අපි ඔහු සම්බන්ධ කරගත්තා මිල කලින් අපේ වැඩසටහනත් එක්ක අශාන්. ඒතර එහෙම ඊට පස්සේ මගේ ලොකු මයියගේ දුව මනෝරි ෆාන්සේක. එයා රඟ පෑවා රතු රෝසේකේ අමුදරුව එකේ. එයා ඉඳ ඒ කියන්නේ ඔවුන්ගේ වෘත්තිය අය අමුරුවරියක් එකත් එක්ක දැන් රඟපාන. නමුත් ගොඩක් ක්ලාඩ දැන් ඉතින් අර පවුල් පසුබිමත් එක්ක යවකාරීව ඉන්න වෙලාවක් නැහැ. දෙවෙනි අයගේ දුව තමයි රුවනිත රඟපාන්සේක. එයා එන්නේ ගැහැණු ළමයි කියන චිත්‍රපටියෙන් නෑ සමාගම ටෙලිනාට්‍ය ගැහැණු ළමයි කියන අසංඛ්‍යාත කරන චිත්‍රපටිය. ඒක ටෙලිනාට්‍ය කීපයක් රඟපාන. එයත් විවාහයෙන් පස්සේ ඉවත් වෙනවා. ඊළඟට ඇගේ නංගි තරින්දි ෆාන්සේක ඇත්තනවා සිනමාවට මගේ ටෙලිනාට්‍ය එක්කම පාර තියෙනවා. ප්‍රසන්නගේ එතකොට වේදිකා නාට්‍යවල. හැබැයි ඇය තවමත් ඉන්නවා. මොකද ඇය විවාහ වෙන්නේ රසිද ජිනසේන කියන ඇඩ්වර්ටයිසින් ආයතනයක් අයිති කලාකරුවෙක්. ඒ නිසා ඔහු නිෂ්පාදකවරයෙක්. ඉතින් ඇය තවමත් එකම ශිෂ්‍යය නිසා තවමත් ඉන්නවා. ඊට පස්සේ එන්නේ ඇත්තටම සෙනාලි. එතන සෙනාලි කොහොමද දැන් තියෙනවා. සෙනාලිට කලින් තමයි සංගිනි ෆාන්සේකා එන්නේ. ඇත්තටම ඇය තාම ලස්සන තමයි. දක්ෂයි නැටුම් වල දක්ෂයි චිත්‍ර වල දක්ෂයි. නමුත් ඒ ඇයගෙන කවුද දන්නා. ඒකේ තියෙන ආබාධ නිසා ඒක ඇහෙන්නේ නැති ආබාධ නිසා ඒක කතා කියෙන්නේ විගතයක් තියෙන නිසා ඇයට රඟපාන්න අපහසුයි. ඒක නිසා ඇය රංගන දෙන්නේ නමුත් අද ඇය ජාත්‍යන්තර සම්මාන පවා ලබලා තියෙනවා මේ චිත්‍ර අපි මුහුණුපතෙන් මේ දවස්වල ඇයව නිරන්තරයෙන් දකිනවා. අක්කා ලස්සන ඡායාරූපයක් එක්ක මමත් බොහෝසෙම සඳුයි ෆොන්සේකා අපි ආදරණීය ළඟිව දකිනවා. එයා ගොඩක් මේ පැත්තෙන් දක්ෂයි. ඉතින් එහෙම බලන කවුරු මට විශ්ුන්නේ නැහැ. ඒ වගේ නිලි රැචිල. ඒ මං කෙරේ දෙන්නගෙන කතා කරනවා. කියන්න දැන් නැහැ මේ ශ්‍රේණියක්ගේ දුවලා දෙන්න. සමනලිකයක් ඉන්න නිසා මම කතා කරන්නේ. ශ්‍රේයානිගේ දුවලා දෙන්න පුතා පොඩි පොඩි ඒවා හැරි ඒකට රඟපාන තියෙනවා. ඒක මේ ශේෂ්ඨට ආපු නැති කෙනා තමයි මගේ අක්කා. කල්යاني පන්සක කෙනා අක්කා. ඇය ගැන කවුරුත්ම දන්නේ නැහැ. ඒ කියන්නේ ඇය ඒ වුණාට මගේ අම්මා ඇයව දාලා තියෙනවා. එළබුතුමා පොට්ටු කුල කියන නාට්‍ය රඟපාන තියෙනවා. නාරි ලතා කියන්නේ
සුරංගනාවියක් ඉඳලා තියෙනවා ඩාන්ස් ඩුවෙට් එකේ වටේ නටන හිඳට. ඇය පුබහයත් එක්ක ශිෂ්ටි අයින් වෙනවා. ඊළඟට අනිත් පුත්තු සමහර පුත්තු අතර මේගොල්ලන් තියෙන කම්පියුටර් ග්‍රැෆික්ස් ඇඩ්වර්ටයිසින් ෆෝම්ස් වල ඒ වගේ බලු කොහොම කොහොම හරි කලාවත් එක්ක සම්බන්ධ වෙලා කොහේ හරි තැනක ඉන්නවා. දැන් මේ දේවල් කියද්දී මට අක්කී දැනෙච්ච දෙයක් තමයි ඔබ සිළු දෙනාගේ මේ ආදරණීය අම්මා ගොඩක් කලා රඳවලා තියෙනවා තමන්ගේ දරුවෝ ටික කලාවත් එක්ක රඳවන්න. රඳවන්න කියලා මම එහෙම අවස්ථාව දෙන්න කළා නැහැ. මට අවස්ථාව දෙන්න පුළුවන් මම අවස්ථාව දෙන්න මං කිය මම ෂෝට් ෆිල්ම් එකක් කළා මේක තරින් විතර ගැලපෙන චරිතයක් තිබුණා. चरित ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාමත් ඉතාමත් ආදරෙන් මේක රසවිඳිනවා කියලා මම හිතන අනිවාර්යයෙන්ම මේ සුවිශේෂී චරිතය අපිත් එක්ක මේ වෙලාවේ දොඩමළු වෙලා ඉන්න එකත් එක්කම ඉතින් අක මම කතා කරන්න කැමති මේ achievements ගැන ඔබ ජීවිතයේදී දශක ගණනාවක් මුළුල්ලේ දැන් මේ එන ගමනේ ඔබට මොන වගේ achievements ඔබ ලබාගෙන තියෙන්නේ ඒ කියන්නේ මම කියන්නේ awards ගැනම විතරක් නෙමෙයි ඔබ awards ගත්ත රංගන ශිල්පිනියක් තමයි ඔබට හිතන විදිහට ඔබ මොන වගේ achievements ජීවිතේ දිනාගෙන තියෙන්නේ प्रतीक्षेप එතකොට ඊළඟට ඒ ඔවුන්ගේ සහයෝගය මට ලැබුණා මම මේක අවංකවම කරන්නත් උනේ කැපවීමෙන් කරන්නත් උනේ. ඒතර දැන් මේ සමාන කියන දැන් රංගනීය ගැන කතා කරන සමාන කියන මේ රංගනීයට බැහැලා ජීවිතේ මේකට දාලා අනුපානන්නේ නෙමෙයි. ඒ කියන්නේ ජීවිතේ අපිට මෙහෙම කරලා අරගෙන ජීවිතේ එතන දාන්න බැරි නම් අපි නැරෙන්න ඕනේනේ. එහෙම ගන්න නෙමෙයි කියන්නේ. කරන දේ හරියට කරන්න. ඒතර කරන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්නත් ඕනේ. ඒ අවබෝධය නැතුණහම තමයි අපිට ගැටලු ඇති වෙන්නේ. මට ඇත්තටම අවබෝධය එන්නේ මම යති මාසනාවන්දයි. මොකද මම පසුදීම මේ පරිසරෙ මම සිනමා එක්ක හිටපු නිසා මම මේ ලබාගත්ත මේ achievements කියන ඒවා. ඒකෙදි මම ඉගෙන ගත්තා මොකද විශාල පිරිසක් එක්ක ඉන්නේ. ඉවසීම කියන එක තමයි ස්තුති කරන මගේ තාත්තට. එයා හැමෝම ඉවසන පුද්ගලෙ. ඒක දැන් තමයි හැදලා බැලුවම තේරෙන්නේ මේ තාත්තා කොයි තරම් ඉවසන පුද්ගලෙද කියලා. හරි ඉහිඩයි. හැබැයි මම ගොඩක් කතා කරනවා. ඒ කතා කරන්නේ ගුණරෙක් විදිහට මේ වගේ අවස්ථාව ඊළඟට කොහොමද ඒ කියන්නේ ජීවිතේ දිහා කලින් ඇහුවා වගේ ප්‍රශ්න ආවම මේක දිහා කොහොමද මැදිස්ත වෙන්නේ කොහොමද කියන්නේ ඉතින් මේක මට මම එක තමයි ලබාගත්ත ලොකුම දේ අද මම මගේ ළමයිට පවා කන්තිය ළමයිට පවා කියලා දෙන්නේ අපි මැදිස්ත වෙන්නේ එහෙම තිස්සේ ජීවිතේ හිතන දෙනවා ඒ වගේම සතුට වෙනවා සතුට වෙච්ච වෙලාවට සතුටුයි කියලා අපි එහෙම වෙනවා නේ අපි ළමයි දෙන්න දුක් වෙනවානේ බොනවා කරනවා වගේ ඒ හැම එකම ඕවර් ය හොඳක් නෑ හැබැයි ඒක නොකර ඉන්න කියලා මම කියන්නේ නෑ ළමයි කියන්නේ ජීවිතේ නිඳින්න දෙන්න මම කමිනුයි කියලා අවශ්‍ය වෙලාවට අවශ්‍යම මම දින්න හැබැයි වුණාට වඩා තමන්ගේ දෙමෝපියන්ට නැත්තම් තමන්ට නැත්තම් ලෝකෙට පෙන්වන්න ඕනේ කියලා මම අඳුන ගන්නත් එපා ඉතින් මේ ගත අවබෝධය තමයි මම හිතන්නේ මම ලබා ගත්ත ලොකුම චීස සංවිණය අවබෝධය अवबोध्यालोदी सहन अवबोध्यालोदी इगन गई आप
එතකොට අක්කා දැන් සම්මාන උලෙලවල් වල ඔබ සම්මාන කීපයක් දිනාගෙන තියෙනවා. ඒ ගැන අපි මතකය පොඩ්ඩක් අවදි කරමු. මුලින් නම් ගත්ත මුලින්ම ඉස්සලම ඉන්නේ වේදිකා නාට්‍ය සහ චිත්‍රපටි වල. ඒතර වේදිකා නාට්‍ය වලදී මම මට හම්බෙලා තියෙනවා ජූරියේ විශේෂ සහතිකය කියලා ගත්ත සම්මානයක් තියෙනවා. ඒ කියන්නේ හොඳම නිළිය හා කට්ටකම් පංග කරනවා. හොඳම නිළිය දෙදෙනෙක් ඒගොල්ලෝ තීරණයක් ගන්න බැරුණාම හොඳම නිළිය කියලාමත් නෙමෙයි එතන වෙන්නේ. මුළු සමස්ත වේදිකා නාට්‍ය සියල්ලේම මුතිබරි කෙනෙක් ඉන්නවා සමහරවිට. මුදි කෙනෙක් හෝ දෙන්නෙක් වෙන්න පුළුවන්. ඒක දෙන්න ඕනේ ක්වය ප්‍රධාන නිලියක් නොවෙන්න පුළුවන් ඒකේ. ඒ ඉන්නේ සමහර සහාය නිලිය කියන තැන වෙන්න පුළුවන්. නැත්නම් ආ ඩිරෙක්ටර් ඉන්න වෙන තැනක වෙන්න පුළුවන්. නළු වෙන කවුරු හරි කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් ඒ සම්මානෙ පාත්‍රය යුතුයි. යුතුයි කියලා ජූරි ජූරි ස්පෙෂල් අවාඩ් දෙන්න මේකදී. ඉතින් මම ඒක ලැබලා තියෙනවා. ඒක මම සිනමාවෙත් ලැබලා තියෙනවා. ඊට පස්සේ අවික්කේන නාට්‍යයේදී සාමනාට්‍යවලදී සහතිකයක් ලැබලා තියෙනවා. ඒ වගේම අනිත් රාජ්‍ය නාට්‍යවලවලම නාම යෝජනා වෙලා තියෙනවා. ඊට පස්සේ මුලම සාහිණිලියේදී මෙරිට් අවාඩ් ගන්න තියෙනවා. ඒ මොන චිත්‍රපටිය දැක්කද? සාහිණිලියේදී මම අම්මෝනේ මියංගනා කියන චිත්‍රපටියේ. ඒකත් ඒකත් මං හිතන්නේ සාහිණිලිය කියලාම නෙමෙයි. ඒකත් ජූරි ස්පෙෂල් අවාඩ්. ස්පෙෂල් අවාඩ් එක. ඊට පස්සේ සරසවි සම්මානයකට හම්බෙලා තියෙනවා. අනිත් සෑම උළෙලකම ඒක සහතා ඔබ මේ දුෂ්ට චරිතයක් රඟපාන විශේෂ මං තෙලින නාට්‍ය වලට ආවේ නම් මොකද ඊට පස්සේ ටෙලි වලට එන්නේ තෙලි නාට්‍ය මං හිතන්නේ මං අදටත් ගත්ත එකම සම්මානය ඒක අර සතිෂ් චන්ද්‍ර විසින් මහත්ම දුකද කොහොනේ මට විශ්වාස කරන්න බෑ ඔබ ඊට වැඩි aran තියනවා මම කන්නේ තෙලි නාට්‍ය විශ්වාසී මම නාම යෝජනා ලැබලා තියෙනවා මං හිතන්නේ 30කට විතර ලැබලා තියෙනවා හැබැයි මට හම්බෙච්ච එකම සම්මානය දැනට තුෂාරි අබේසේකරික කෝපදවරම කියන නාට්‍ය සහය නිගේ චරිතයට ඒක රංගන කුසලතාවය මොකද තමාගේ සාමාන්‍ය ජීවිතය නොවුණත් ඔබේ චරිතයට ආරූඪ වෙලා ඒක තමාගේ කරගෙන සම්මානයට පාත්‍ර වෙනවා කියන දේ අපි හිතන්නේ මේක හරිම දුර්ලභ දෙයක්. તો ඒකදී මම මේ චූටි පුතා ගැන පොඩි අදහස් කියන්නම් මේක හොඳ වෙයි කියලා. මොකද දැන් මම ඔච්චර මෙයා මම ආවේ ආවේශ වෙලා මම කීන්ති අරගෙන මොකද මම මගේ හැබැයි ජීවිතේ මම ළමිට පාත්‍ර කරනවා. මම එක දවසක් ඉඳගෙන මගේ පන්ති උත්ට ගහුවේ ඒත් එයා අඬනවා දැකලා මමත් හැදුවා. ඒ තමයි කලාකරුවෙක්ගේ හදවත. එතකොට දැන් අර පුතත් එක්ක වැඩ කරනකොට දැන් මට සමහර ඒවා හරි අමාරුයි. දැන් මතක් කරලා හරි අමාරුයි. ඒක තැනක් තියෙනවා පුතාව අරගෙන ගිහිල්ලා නාන්නකෝ මෙයා නාන්න බැහැ කියනවා. නාන්න බැහැ කිව්වම මම කළා බෙල්ලෙන් වලම වතුරට ඔබනවා. ඔබලා ඔබලා තියා ගන්නවා. ඉතින් දැන් අධ්‍යක්ෂිකව තුෂාරි මට කියනවා අක්කා ඔයා ඔබලා තියා ගන්නෑ. මම මෙහෙම කරලා මෙහෙම ගන්නවා. දැන් මොකද මගේ හිත කියනවා හරි වෙයි. හුස්ම ගන්න බැරි වෙයි. ඒත් මොන හරි වෙයි. දැන් તો රන්ගනි ශිපියක් ඉදර මම වැරදි. මගේ ඇතුළ හිත තියෙන්නත් ඕනේ කැරක්ටර් එක. ඉතින් මට දැන් තේමං කන්නේ තුපත් කොහමරි අනේ තුෂාරි කියන කියුණා. දැන් දැන් තුෂාරි කියන්නේ නෑ නෑ බුඩ වෙලාවන් නෙමෙයි අක්කා. ඒක අක්කගේ තප්පර ගාන සීතා ගන්නවා. ඒ තප්පර ගානවා මම මෙහෙම ගන්නවා මෙහෙම දානවා. මං අදටත් ඒ පුතාව හරිම ආදරෙන් සිහිපත් කරන යාට මම ස්තුතිවන්ත වෙනවා. මම සම්මාන ගන්න එකට ඔහු මට කිව්වා නැන්දා බය නැතුව මාව මෙහෙම පියා ගන්න. මම ඒ පුතා එහෙම නැන්දා මම ස්විමින්ග් මට හුස්ම ගන්න පුළුවන් මට පය තුල ඉඳලා ඒ හුස්ම අල්ලන්න පුළුවන් වතුරට යා හොරුයි අදට මම කියන්නේ ඒ ගැන සම්මානෙට මම ස්තුතියන් දෙන තුෂාරිට පස්සේ මම ඒක ගන්න අපි නම කියලා හොව ආදරෙන් මතක් කරමු කර ඔව් බොහෝ විට මේක දකීවි සම්මානෙන්න ඕනේ නම මතක නැහැ දැන් ඔහු මේක බලනවා නම් අනිවාර්යෙන් ඔහු දන්නවා මේ ඔහුට තමයි මේ කියන්නේ කියලා ඊට පස්සේ ඔහු එහෙම කිව්වම නම් මට ආත්ම විශ්වාසයක් ඇවිල්ලා මම ඔහුට ඒලෙ thank you කිව්වා පුතා thank you පුතා කිව්වා දස්කමම වතුරලාලා අර අධ්‍යක්ෂකවරිය කියපු තප්පර 10ද 15ද මම තියාගෙන හිටියේ. ඒ තියාගෙන ඉඳලා තමයි මම තියාගෙන මම වෙන කතාවක් කරන එකයි. ආ ඉන්නවා කියලා දැස් තමයි දැන්. ඊයේ මට ආත්ම විශ්වාසය දුන්නේ පිටා. මං කියන්නේ ඒතුළට නළුවා පොඩිද ලොකුද වෘත් කීයද කියන එක නෙමෙයි සහය. මේ තප්පර ගහන මේ තප්පර කිහිපය මේ වගේ දක්ෂ විශේෂී රංගන ශිල්පියා අද අධ්‍යක්ෂිකාවත් අදත් සිහියේ තබාගෙන පැවසීම තමයි කෘතවේදීත්වය. මේ දවල් හරිම සංවේදී කාරණාවක්. මේවා හරිම කලාකරුවෝ
විදිහට ඔබ සියලු දෙනාම උස්තලයකට යන්නේ අපි කිව්වත් එක නිරන්තරයෙන්ම අර අනිච්චානුගතව හැපි වෙනවා වගේ ඒ යන්නේ ඔබ තුල තියෙන ඒ කෘතවේදී ඒ තියෙන නිහතමානීකම සහ ඒ තියෙන අපි කිව්වොත් සාමාන්‍ය වචනෙන් කිව්වොත් කෙලෙහි ගුණ දැක්වීම ඉතින් ඒක ගැන විශේෂීව මතක් කරන්න ඕනේ ගණනාවක් මුළුල්ලේ රංගනේ යෙදෙද්දී ඔබට හිතා ගන්න බැරි තරම් මට ආවර්ජනය කරන්න බැරි තරම් චරිත ඔබ රංගනේ දායකත්වය සපයලා තියෙනවා නමුත් කීපයක් හරි ඇති ඔබට සුවිශේෂී මතකයක් තියෙන හිතේ තැනක රැඳිච්ච ප්‍රේක්ෂකයන්ගේ හිතේ තැනක රන්දු චරිත ඒක ගැන මතකේ පොඩ්ඩක් අවදි කරමු ගොඩක් තියෙනවා ඒ කියන්නේ කරපු හැම චරිතයක්ම වගේ මම හරිම ආසාවෙන් ආදරෙන් කරලා තිනා මොකක්ද කමෙන්ටින් කළා කියලා නම් එකක් නැහැ නමුත් අර ඔය දැක්කේ ඒ වචනම කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ හිතේ රැඳෙන චරිත ගත්තොත් මම දන්නේ මගේ නාට්‍ය ජීවිතෙන් ගත්තොත් ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ කේබී රජුගේ ස්කීන නාට්‍ය නැට්ටුවේ ගිදුවෙන්ගේ චරිතයක් එතකොට එතෙන් තමන්ගේ තාත්තගේ සම්ප්‍රදාය अनुराधपुरी अलू निर्माण चरित्रेदिकार सम्मान चरित्र दुग्गंधरा चरित दुपत् कलाकार लेखक जीवत्न बदकान अंतिम प्रोस्टिट्यूशन प्रोस्टिट्यूशन लेखक सह यात्र स्वामी पुरुष सह इतना विश्वास उपाधि මම නිකන් මොහොම දැනනකොටම ආචාර්ය ස්ටිවන් ස්විස් මහත්තයා කියන්නේ පොඩි කෝල වෙලා ගන්නවා. ඒකෙම කෝල වෙනවා කියුවට ඒ වයසේ ඉන්නේ ලැජ්ජ වෙන්නේ. ඊට පස්සේ මට කෝල පොඩ්ඩක් නමන්න උඹ කරන්න දැන් උපාලිය දෙනවා. දැන් ඔළුව උස්සන්න නැතුව ඇස් දෙකෙන් බලන්න උපාලිය දිහා. ඊට පස්සේ ඔළුව උස්සන්න ඒ අධ්‍යක්ෂණය අපිට හරින වැදගත්. ඒකම අමතක වෙන්නේ නැව දැක්ක පළේ චිත්‍රපටේ නම. වැඩළු අන්තිම මම दुष्कर අක්කගේ ස්වාමියා තමයි මට පෙල් කරන්නේ. ඔහු මට පෙල් කරන්නේ මගේ අක්කා කම්මැලි ගැනීම. ඉල පිහල වෙනවා. කියන්නේ අපේ ඉංග්‍රීසි වචන කිව්වොත් කියන්නේ soft love. සිංහලෙන් කියන කොමඩි වගේ කියන්නේ ඒ කියන සෙනෙහස. කෙනෙකුට හරිනේ soft love සෙනෙහස. ඒ සෙනෙහස පෙරලා මම මගේ මස්සිනාට දෙනවා. හැබැයි මම ආදරය කරන්නේ මගේ පෙම්වතාට. මගේ දෙමතට මම ආදරය කරනවා මගේ මහා හරි සියුම් තැනක මැද තියෙන දරා ඒක මගේ මස්සිලා මට වෙනස්කම් කරනවා වෙනස් වෙන මට ඒක තේරුම් ගන්න බෑ මම ගුණ මම දෙමත ඒ ආදරයට මම කියන්නේ ඒක මම තාම තින මගේ බලන චිත්‍රපටයේ දින මම හොඳට කළාද කියලා අදටත් හිතනවා නමුත් ඔබ හොඳට කරලා ඒ නිසා තමයි ප්‍රේක්ෂකයෝ ඒක අදටත් මතකයේ තියාගෙන ඉන්නේ ඒක ප්‍රශ්නේ බොහොම කැමැත්තෙන් කළා ආනන්ද යන චිත්‍රපටයේ මම වෙනස් චිත්‍රපටයේ ඒකේ මට දෙන්නේ හරියට ගැනුම් දෙබස් 6යි
එකක් චිත්‍රපටි මුලින්ම දවස් 5යි අන්තිම දින 100යි කියලා දවස් පමණයි. චිත්‍රපටි පුරාම තිබ්බේ වෙනමාකාර වූ අංගණයක් තිබුණා. හැබැයි සම්මානයට පාත්‍ර වෙනවා. පාත්‍රන ප්‍රේක්ෂකයන්ට කැමති සමහර මගේ මාසිකුල් කියන ගුරුතුමා බබාලා රංගියම් බය වුණා. ඉන්ස පොඩි කට්ටිය කියන්නේ තියෙන තුකිය. එංගලියේ තියෙන අර ආවිදි මේ වෙන චරිතයක් අරුඩ වෙනවා නගේ අම්මව අරුඩ වෙනවා මේ ගියම්ම ඒක. ඊට පස්සේ ඉන්නත් ප්‍රසන්නගේ පෞරුවල් වෙලකේ ඒකෙදිත් මට මතකයි ප්‍රසන්න මට අභියෝග කළා මේ මගේ මව මීටා ෆර්නැන්ඩෝ කපන්නේ ඇය ඇගේ පළවෙනි ප්‍රේමතාවහම මොනවා මනේ තාත්තා නිමින් වෙලා ඉන්නේ පළවෙනි ප්‍රේමතාවහම එදිනවල සම්බන්ධය ගොඩනැගෙන්නේ මේ ගොඩනැගෙන්න මම විරුද්ධ විරුද්ධම ලොකු දුර හැබැයි එක තැනකදී ගිහිල්ලා ඒ කතාවක් කතා බහක් කියලා මම ගහන අය ඉතින් එහෙම කවදා කතා මට අතෝෂය නැහැ ඒකත් හරි ප්‍රශ්නයක් නෑ නිලිය පිළිදෙත් කළ යුතුයි මට ප්‍රසන්න දුන්න අභියෝගය තමයි මේ ගහලා ඇවිල්ලා මම කාර්කට නැගලා නංගිලත් අරගෙන මම යනවා ඒ යනකොට ඉකි ගහන්න බෑ හුස්ම හෙලන්න බෑ නංගි දිහා බලන්න බෑ එන්නේ නෙමෙයි තමන්ගේ තමන්ගේ අම්මට ගහපු එකේ වේදනාව තමන්ගේ ඇස් දෙකෙන් පිට වෙන්නේ කඳුළුවෙන් පිට වෙන්නේ ඒ විතරක් නෙමෙයි එයා ග්ලිසරින් දාලා ඇඳුවත් මම හොඳ නිලියක් විශ්වාස කරන්නේ ග්ලිසරින් නැතුව නැචරල් ෂොට් එකක් ගන්න දැන් මට ඒක හත්තරින් ගන්න ඕනේ ඒක ඔයා හොඳ නිලියක් කියන තැන මම ඉහලින්ම තියෙනවා ඒ කියලා තමයි අපි තේකම ඒ ආකාරයෙන් කරා ඊට පස්සේ චත ගොඩක් හම්බුනේ ළඟදි හම්බුණා විවර්ණ කියලා චිත්‍රපටිය මම එකත් හරිම ආසයෙන් නැගලේ මේ ඔබලේකෙත් තියෙන එක ස්වාමී මේ යනවා ඊට පස්සේ තවසුනායි කම්බනේ එයා දාලා යනවා ඒ වගේ ළමයි එක්ක කරන අරගෙන යනවා චිත්‍රපටි වලින් ගත්තා තම තිරගත නෑ තිරගත නෑ ඒ වගේම තිරගත නෝන එකක් තමයි බුරු ගීතේ කියන කොට ගවුද ඒකේ ඒකේ තන කාලයේ සහ අල්තිනාගේ පන්තරය සහ වයිසක් කාලේ කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවට එන කාලේ ලංකාවට එන කාලේ කියනවා. එක්කත් මං හිතනවා මිනිසුන් අතර ලක් හොඳ වෙයි කියලා. ඒ වගේම ටෙලිනාට්‍යයෙන් ගත්තොත් සම්මාන හම්බෙච්ච තුෂාරි නාට්‍ය ගැන කතා කරානේ. ඊට කලින් මං කැමති කුමාරී හිමි චරිතයකට. ළඟදීත් මඩ කලබෝඩි ගියාම මම මතකයි මුස්ලිම් ජාතිකෙක් නට ජෙනිටා කියන කතා කරා. ඒ කියන්නේ උන්ගේ හිතේ තවමත් ජෙනිටා ඉන්නවා කියන එක. එතකොට ප්‍රේක්ෂිකාව ඒ කාලේ මට මතකයි ඒක කිව්වානේ මම චුටිනෝනා කියලා කියන්නේ චුටිනෝනා අය අන්නනම් පා ඉක්ිනහට කොළඹට එක්ක ගෙනියන්න හදන හොඳට තිබ්බේ ඒක නෝන් ඒ තරම චරිතෙත් එක්ක ජීවත් වෙනවා ඔව් ඒ වගේ නයි සතිචන්දෙන් සිංහගේ සත්මහල නාමයක් අරියු සෝයිඹෝ එහෙමම ඇත්තටම කියන්නේ නාම යෝජනා වුණා කියන්නේ මේ සම්මානයක් ලැබුවා සමානයි ඒ වගේ චරිත මේ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ දශක ගණනාවක් මුළුල්ලයක් නිකන් ඉඳලා නැහැනේ. මේ මේ ශේත්‍රය අර ඒ යන්න තින වපසරියේ උඩරිමේන වගේ ගිහිල්ලා දෙනවා කවුව. ඒ නිසා මතක් කරන්න දැන් ඔබට හිතේවි තව මට කරන්න දේවල් තියෙවි කියලා. ඒක තමයි මේක. මේක ඉවරයක් වෙන්නේ නැති දෙයක්නේ. ඔයාට මදි වෙනවා ගොඩක් කතා කරලා චරිත ඔක්කොම යනවා මේක ඉවර කරන්න බැරි නේද? නමුත් මම ඉතාමත්ම කැමති ඒ වගේම ඔබගේ ප්‍රේක්ෂකයන් අනිවාර්යෙන්ම අක්කා ඒ දේවල් දැනගන්න කැමති. අපි පොඩි වෙනසකට ගිහිල්ලා දැන් ඔබ අපි දකිනවා මේ දවස්වල විවිධ ටෙලිනාට්‍යවල අපි දකිනවා අපි ගත්තොත් මේ දවස්වල ඔබ සේවිකාවකගේ චරිතයක් කරනවා ඉතුරු ලෝක හේත්‍රි ආරච්චියෙම ඉන්න ටෙලින් ඩ්‍රාමාවේකේ නම් මොකද කරේ කියන්නේ සිහිනගෙන කුමාරියේ ඉතින් ශල්නි තරක තමයි කලින් හිටියේ අපි ඒකේ පොඩි පොඩි අක්කයි කොටසක් ප්‍රේක්ෂකයන්ට දෙනවද ඔබට සාමාන්‍යයෙන් දැන් ඔබ ඔය අර්ථකථනයක් දීගෙන ගියන චරිත ගැන ඔබට වෙච්ච නිකන් hina යන හැම නැත්නම් අමතක වෙන්නේ නැති නිකන් ලස්සන සිදුවීම් ඇති මේ කාලය තුල. එහෙම මතක හිටින සිදුවීම්වත් දෙකක් තියෙනවා නම් අපි ඔබගේ ප්‍රේක්ෂකත් එක්ක බෙදා හදාගමු. ඉතින් අර ඔයා අතීතයේ අවසහම ගොඩක් ගොඩක් ඒ ඔළුවට එන මොකද්ද කියලා පාට වෙන්නේ නැහැ. ඒ කියන්නේ භයානක එකක් තමයි දොරස්මස් පහන ළඟ පානකොට අර
बेल पाद में तनिंद्रोगे शॉर्ट के मैं चंडी प्रश्न मैं पेमता गीता पेद्रोगे मट मतक मट मंदर मार हिनाला शॉर्ट के मैं मंदर मैं अतुला गिड 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 गल मुगल अभी अभी अट गंगे हिता वेल पाल असल अंदर शॉर्ट असल देवना හරිම ලස්සනයි ඉතින් අක්කා දැන් සදා සමය ගත කරන්න අපි හැමෝටම සිද්ධ වෙනවානේ ඉතින් ඒ ඒ සදා සමය ගත කරද්දී විවිධ ශේෂ්ත්‍රවල ඉන්න පුද්ගලයින්ට සමහර දේවල් හොයා ගන්න වෙනවා අක්කා ජීවිතේ සදා සමය සතුටු කරගන්න හැබැයි මේ වගේ කලාකරුවන්ට මේ වගේ ප්‍රේක්ෂක ආදරෙන් ජීවත් වෙන ඔබ වගේ අයට ඉතින් තව අලුත් දේවල් ඕනේද මේ දේවල් මෙනෙහි කිරීම තුළින්ම මේ සතුට හැම වෙලෙම හිතේ තියෙනවා නේද අක්කා ඒක ඇත්ත विशाल विशाल प्रेक्षक
හැබැයි සැඳෑ ජීවිතය තමයි මම කියන්නේ එන්නේ නැර අපි කියන්නේ වයසට ගියාට ඉලක්කමක් නැහැ හැබැයි හදවතින් තරුණ වෙන්න ගොඩක් අය ජීවිතේ වැටෙන්නේ තනි වුණාම ඒක නිසා මොන හරි දෙයක් හොයාගන්න මගේ අරමුණ තමයි මම මැරෙන මොහොත වෙනකම්ම මගේ තියෙන ජීවිතේ තියෙන කොම දැනුම අර පුළුවන් හැකි පමණි මම දරුවෝ තලේ මම දරුවෝත් එක්ක ඔවුන්ගේ වෘත්තියට අවශ්‍ය කරන පසුබිම් ඔවුන්ට මොනවද දෙන්න ඕනි කියලා මම ඔවුන් එක්ක ඉන්නවා කියන එක. ඇත්තට කලාකාරයන තමයි තනි වෙන්න හොඳ නැහැ. අනිවාර්යයෙන්ම සැබවින්ම දෙයක් එක්ක ඒක අනික මම පොඩි දෙයක් එකතු කරන්න අක්ක මොකද අර ඔකට කියනවා අක්ක කියපු දෙයම අර කියවිල්ලක් තියෙන ඔකට අර ප්‍රයෝජනයට නොගත් සිතුවිල්ල එහෙම නැත්නම් යෝජනාව මම පොඩි වෙනසක් කරන්න නැති එක තමයි ලොකුම විනාශය කියලා. ඒ කියන්නේ ඔබ සඳහන් කරන මගේ තියෙන දක්ෂතාවය හැමදේම මම තව කෙනෙක්ට දෙනවා පාවිච්චි කරනවා කියලා. ඔබ ඒක තමයි සඳහන් කරන්නට ඇත්තේ. ශ්‍රී ලංකාව එන්ටර්ටේනින් ඉන්ඩස්ට්‍රිය ගැන එහෙම ඉතින් මේ ගැන කතා කරන්න සුදුසුම චරිතයක් තමයි මම මට එහා පැත්තෙන් අද වාඩි වෙලා ඉන්නේ. අක ඔබ කොහොමද හිතන්නේ අපි වර්තමාන ශ්‍රී ලංකීය සිනමාව එතකොට ටෙලිවිෂනය ඉදා දවසත් එක්ක සංසන්දනාත්මකව බලද්දී අපි කම්පැරිසන් එකක් කරද්දී ඔබට මොන වගේ අදහසක්ද තියෙන්නේ අපි මොන තැනකද අපි අද ඉන්නේ එදා සහ අද ගත්තොත්? මම පරිමේයම කියන වැයකට මගෙත් එක්ක එකඟ වෙයි දන්න මම සංසන්දනය කරනවා කැමති පොඩ්ඩක්. හේතුව මේ ජීවිතය අවුරුදු ගණනාවක්නේ. ඒතර එදා ජීවිතේ මම පොඩි ළමෙක් කියලා හිටපු ජීවිතේ මට කවදාකවත් මෙතන දැනු බෑනේ. සාපේක්ෂව. එතකොට අපි පාසල් ගියේ යෝගේ මට දැනු බෑනේ. ඒ වගේ තමයි වෘත්තීන් වල සෑම වෘත්තියක්. ඒ ලෝකේ අපේ වෘත්තිය කරන්නේ මේ ලෝකේ ලෝකෙම දිහා බලන්නේ. අපි එදා සිටියම ඇන්දේ ලංකාවේ සිටියම इंडिया ඒ වගේ මේ නෑල මේ අදාපි ඇවිල්ලා ඉන්නේ ඩිජිටල් යුගයකනේ. ඒතර එතනයි මෙතනයි සංසන්දනය කරන්න බෑ. මේ යුගයේ යම්කිසි නැග්මක් තිබ්බනම් ජනප්‍රියත්වයක් තිබ්බනම් ශාල මේකක් තිබ්බනම් මේ යුගයේ අපි ඉන්නෝනේ ඇයි මේ යුගයේ අපි මොකද කරන්නේ? දැන් මේ යුගයේ අපි අප් කරගන්නේ. මේ තරුණ ළමයි දැන් අපි අරක අතීතය අමතක කරන්න හොඳ නෑ. හැබැයි අතීතයට ආවඩන්නත් ඕනේ. අතීතය මතක තියාගන්න. අපි මේ වර්තමානයේ ඉඳලා වැඩ කරොත් තමයි අපිට අනාගතේ හරියන්නේ. ඒකට අපි දැන් මේ ඩිජිටල් ලෝකයේ මොනවද තියෙන ගැටලු? දැන් අපේ සිනමාවේ මාන්‍ය ක්ලාස් සිනමාවේ ගැටලු මොනවද තිබ්බනේ? ඕන තරම්. මේ මට වැඩි මාන්‍යකත් කතා කරලා තවර පය 20 ගන්න පිටෝනේ. ගැටලු ගොඩක් තියෙනවා. ඒ හිමයි කියලා එදා ඒ ගැටලු වලට මුණ දෙමින්නේ චිත්‍රපටියා. ඒ නිසා ඒවා ඉහළ තලයක තියෙන නිසා අද අපි කතා කරමු. දැන් අද අපි මෙතන ඉඳලා වැඩ නොකමු. අපේ අනාගත පරම්පරාවට කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් අපි දැන් වැඩ කරන්නේ මේකේ මම ඇත්තම කිව්ව මේ ඉහිපරදා මම පන්තියකට ගියා. ඔකේකි හරි ඉගෙන ගන්න. මොකද මේ ඩිජිටල් කියන එක ඒ දේවල් තව තව ඉගෙන ගන්න. කොහොමද මේ පන්තියකට ගියා කියන්නේ නිෂ්පාදනය සම්බන්ධව කතා කරමු. කතා කරන තැනක ඉදිරි මේ නිෂ්පාදනය කරන්න කොහොමද මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකත් එක්ක අපි කොහොමද යන්නේ චිත්‍රපටි හදන්නේ කොහොමද? හරි දැන් මේ වෙනකොට චිත්‍රපටි සඳහා විශාල පිළිවෙයක් දරන්න බෑ. සිනමා ශාලා තියෙන්නේ 80යි 90යිද? ඉතින් එහෙමනම් මේවට අපි කොහොමද මුහුණ දෙන්නේ? මේ 80 90 කොහොමද චිත්‍රපටි නිෂ්පාදකයන් එක්ක කතා කරන්නේ? ඇත්තටම ශිෂ්‍යයෝ ගොඩාක් අය සංවිධානයන් හැදලා මේ ප්‍රශ්නේ දැන් අවබෝධ කරනවා තිස්ස කතා කරනවා. ඒක වෙනම යන්න. ඒවට තවම ඒ කතා කරන එක ඉක්මන් වුණාට විසඳුම් තාම හිමින් යන්නේ. මම කියන්නේ තරුණ ළමයිට ඒ විසඳුම් එනකම් බලන් ඉන්නත් එපා. වැඩ කරන්න. පුළුවන් තරමින් කරන්න. දැන් අද හැදිලා තියෙනවා ඩිජිටල් ෆිල්ම් එකේ ෂෝට් ෆිල්ම් කියන එක.
අද ලෝකේ මේ iPhone හරි Apple phone හරි smartphone එකකින් චිත්‍රපටයක් හදලා චිත්‍රපටි film festivals තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් එතකොට මං කියන්නේ අන්නද අපි ඒ කාලේ හිතුවා නම් අනේ අපිට negative අපිට telephone නැහැ. අපිට එහෙම යන්න බෑ කියලා එන ඒ කාලේ හිතුවා කරන්න. ඒ නිසා දැන් ගොඩක් platforms නම් හැදිලා තියෙනවා. apps හැදිලා තියෙනවා. सापेक्ष එක අනිත් එක ඒ යුගයේ තිබ්බේ නෑනේ මේ තරම් ටෙලිවිෂන් තිබ්බද නෑ මුවන් විදුලි එකයි තිබ්බේ සිනමාව පමණමයි තිබ්බේ අපි දැන් දුක් වෙනකොට පොඩ්ඩක් අර ඒක කියන්නේ දැනුම හොයාගෙන යන දැන් දැනුම හොයාගන්න පුළුවන් නම් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලන්න යුරෝපා සිනමාව ගැන අද යුරෝපීය සිනමාවක් නෑ අපිටත් කලින් කඩාගෙන වැටෙන යුරෝපා සිනමාව ඒක දැන් යුරෝපා සිනමාව කඩාගෙන යනවා කියලා ඒගොල්ලෝ සිනමාවක් නෑ කියන දෙන්න නෑ කියන එක නෙමෙයි වැරදිනේ හිතන්න එපා සිනමාව තියෙනවා එදා තිබ්බ මේ වෙනම හැබැයි අද යුරෝපීයන් ඔක්කොම යනවා ඇමරිකාවට හොලිවුඩ් වලට ගිහිල්ලා චිත්‍රපට එහෙම නැත්නම් යුරෝපීයන්ගේ චිත්‍රපට හදලා මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක නිසා අද චිත්‍රපටය මෙතන ඉඳලා කරලා මෙතන විමෝලින් කරලා ඇමරිකාවට යවන්න ඕනේ දැන් ඉස්සර අපි ඩිජිටල් කරන්නේ පයින් ලොකු මේවා අරගෙන ගිහිල්ලා පාසල් ගහලා පෙට්ටි ගහලා සෙලෝටේප් දාලා නිවසෙකින් ගිහිල්ලා බාර දීලා දැන් එහෙම නැහැ මෙතන ෆිල්ම් එක යවන්න පුළුවන් ඇමරිකාවට ලෝකෙටම යවන්න පුළුවන් එතකොට යුරෝපියන් මොකද කරේ? මේ චිත්‍රපටි හදලා. ඒක උදාහරණයක් උගත්තු පැසෙන්න. ඕව ඇමරිකාවට සම්බන්ධ වෙච්ච චිත්‍රපටි හදලා ඊට පස්සේ අර කතන්දරේ ලංකාවේ කතන්දරේ කොහොමද ලැබෙන්නේ? මොන දේවල් නිසා ඕ ලංකාවට එන මචං කියන චිත්‍රපටි හැදුවා. දැන් එතකොට දැන් ළමයිට තවමත් ලෝක සිනමාව තියෙනවා. මීඩියානු සිනමාව තියෙනවා. ලෝක සිනමාව තියෙනවා. මේ ෆෙස්ටිවල් හැම එකකටම යවන්න පුළුවන්. ඒත් මගේ කවරණිය හයි ලංකාවේ ඉන්න සල්ලි ටිකක් හොයාගන්න දෙ කියලා. හරි කොහොමද ඒක තමයි මගේ ප්‍රශ්නේ තියෙන ප්‍රශ්න ගොඩාක් අය කතා කරන අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු සිනමා මේ ප්‍රදර්ශන අය කියන්නේ සිනමා හෝල් වල කට්ටිය චිත්‍ර සංස්ථාව රජය සමග හැමෝමත් එක්ක කතා කරන ඉතින් ඒක වෙනවා එතකන් ඕගොල්ලෝ ඕගොල්ලගේ දිනපරා පිට කතා කියන්නේ මාගේ දෙවිද කරන්නේ එක පාට මුත්තාන්ත චිත්‍රපටයකට යන්න බැරි වුණාට කෙටි චිත්‍රපටයක් හරි කරන්නේ ආරම්භ කරගන්න පටන් ගන්නවා සහ अकदेन कथा करतरा अवस्था उदाहरण यूट्यूब यूट्यूब यूनिवर्सल कैरियर तमंगेमेंदागेना चित्रपटिया निर्माण तमंगेम नालिकास्करना असुवेनो सिंगल चित्रपटी शाला तीन अड़ी एहिमाई के अत्यंत मंगीन क्षमे कुड़ी निर्माण दाल लोकित मैं अनुकूल कारण एक मेचर तमंग निर्माण शक्ति बलपाल तमंग कोईतर निर्माणशीली तमंग निर्माण कोई तरह दक्षता चित्र के पार लोकित धर्म चित्र හොඳ ගැඹුරු චිත්‍රයක් නම් දක්ෂතාවයෙන් යුතු චිත්‍රයක් නම් ලෝකයා පිළිගන්නවා. එතකොට හොඳ නිර්මාණයක් කළොත් වයස බලපන්නේ නැහැ. නමුත් ඉගෙනගෙන කරනවා නම් ගොඩක් හොඳයි. හොඳයි. ඒතර ඉගෙන දැනුවත් මේ නිර්මාණය හොඳද මුළු ලෝකෙම පිළිගන්න. ඒ කියන්නේ දැන් මට මතක් වෙච්ච කාරණයක් තමයි දැන් ගොඩක් දෙනෙක් ඉස්සර තිබ්බනේ මේ දැන් තමන් නිර්මාණයක් විතරක් දක්ෂ වෙලා කරා අර කියුබ් එකේ ඉන්න ඕනේ අවස්ථාව ගන්න සිනමා හලක් තෝරගන්න ලබා ගන්න. නමුත් දැන් සමහර වෙලාවට දැන් අපි ගත්තොත් මේ ද අඩපැන්ටි ගැන කතා කරද්දී මේ ජංගිපුරා ෆිල්ම් එක මේ දවස්වල තිරගත වෙනවා. මම පෞද්ගලිකව දැකපු දෙයක් තමයි සෝමරත්නංක ඒක සිනමාවේ දැන් චිත්‍රපටවල එලි දැක්වෙනවා තමයි. හැබැයි ඔහු ඒක YouTube පහත් යම් යම්
ප්‍රවර්ධන වැඩ කටයුතු කරනවා. හැබැයි මගේ විශ්වාසය සාමාන්‍ය YouTube කෙනෙක් විදිහට මගේ විශ්වාසය සමහරට සෝමනන්ද අංකල් මේ සිනමා හලේ උපයන ආදායමට වඩා වැඩි ආදායමක් මේ YouTube කරහා ඒ views වලට ඒ view එකට ඔහුට ලැබෙනවා. ඉතින් ඒ නිසා දැන් අර අවස්ථාව දෙන හැකියාව දෙන අක්කලාගේ ඔබ සිල දෙනාට මේ ඇරිලා තියෙන දොර ලංකාව වගේ රටකට අපිට මාර වටිනවා අපිට අර ප්‍රොඩක්ෂන් කොස්ට් එක ඒ වගේම ප්‍රතිනිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. ඔව් මොකද දැන් තමයි මේක දුප්පත් මානසිකත්වය අපිට යන්න බෑ අපිට ෆෙස්ටිවල් එකට යන්න බෑ අපිට හේදම් කරන් යන්න බෑ. දැන් ඇත්තට මේ එකක්වත් නැහැනේ. මං කියද ඉස්සර අපි පෙට්ටි වල දානවා සිලොටි ගහලා දුම ස්ට්‍රගල්යක් කරනවා. ඉතින් එහෙම ස්ට්‍රගල් එකක් කියලා නෙමෙයි මේකට ඒක ආදරෙන් ආසාවෙන් කරලා තමයි මෙතෙන්ට එන්නේ. කියන්නේ ඇත්තටම පහසුයි. उदाहरण ඇය තමයි මම ඇය ලොක වාතාවක් තියලා තියෙන කෙනෙක්. ඇගේ සින්දුවකුත් නෙමෙයි. ඇය විනිත්තු හතරක කාලයක් තුලින් ඇගේ අපි කියොත් ආදායම ජනප්‍රියත්වය හිතාගන්න බැරි ප්‍රමාණයකින් නැගලා සිටියෝගෙන තියෙනවා. ඇය දෙනා. ඊට පස්සේ දැන් ඔන්න එයා ගින්ද වෙලා තම දැන් එයා ඒ දේ හරහා පොතක් හොඳ නිර්මාණ කළ යුතුයි. එච්චරයි. අනිවාර්යයෙන්ම. ඉතින් අක්කා අවසාන වශයෙන් මම කතා කරන්න කැමති වෘත්තීය ජීවිතය ගැන කතා කරද්දී ඔබ දකින්න නවකයන් එක්ක වැඩ කරද්දී එහෙම නැත්නම් මේ ශේත්‍රයේ දක්ෂ එහෙම නැත්නම් දශක ගණනාවක් තිස්සේ වැඩ කරන සුවිශේෂී චරිතයක් විදිහට යම් යම් මතු කරන්න ඕන ගැටලු ඇති එහෙම නැත්නම් නවකයන්ට කියන්න ඕන අවවාද ඇති එහෙම දෙයක් තියෙනවා නම් මොන වගේ දෙයක් ගැනද ඔබ කතා කරන්න කැමති? අවවාද කියන්නේ ඉස්සලා කිව්වෙත් ඒකම තමයි. ඒ කියන්නේ නිර්මාණ කරන්න ඕන මං කියන්නේ YouTube එකක් හරි අපුණ නැහැ. YouTube එකක් හරි කරා. YouTube එකක් කරන්න ඕන කියලා නිකන් ඉවරයි කියලා හරියන්නේ. ඒකට මොනවද ඕන කරන්නේ? මේ දැන් අපි අද කීයක් කතා වුණා? තව ඔයාලට තව මයික්ස් කීපයක් ගන්න ඕනේ. ඉතින් ඒවා ඊට පස්සේ තමන් ඒක වැඩි දියුණු කරගන්න ඕනේ නේ. ඒක දැනෙන්න බෑනේ යන්න. අර මොකටද යන්නේ? ඒ වගේ නවකේ ඉඳ තියෙන YouTube එකක් හරි short film එකක් හරි නාටකයක් හරි මේක නාටක හරි නැත්නම් කතා කියන සිංදු හදන්නේ මියුසික් වීඩියෝ. මියුසික් වීඩියෝ එකක් හරි එහෙම නැත්නම් ඉස්සල්ලා වීඩියෝ එක කරන අතර මේ ෂණික යන තියෙන එකේ වාසනාව අපි හොයා ගන්න ඕනේ හොඳ නිර්මාණ කරලා. ඒ කියන්නේ මේ නිර්මාණ ප්‍රේක්ෂකයාට අවසානයේ දැනෙන්න ඕනේ. මොකද දැනුම් නැත්නම් අපි මුළු ලෝකෙම අපේ දිහා බැලුවත් වැඩක් නැහැ. එක මොහොතක බලන හැබැයි ඊළඟ නිර්මාණයේදී ඔබ දිහා බලන එකක් නෙවෙයි. ඒකට ඒකට උදාහරණයක් ගන්න අපි දැන් ඉස්සලක වගේ නිර්මාණ ලෝකෙක ඉන්න නිර්මාණ අදටත් කතා කරන්නේ අදටත් මේ අපිට මතක තියෙන්නේ අපේ චරිත ඒ කතන්දර අපේ හදවත් වලට දැනෙච්ච නිසා. මොකද නිර්මාණ කරුවා කියනම YouTube එකකින් හරි මං කියන්නේ දරන්න කියලා ප්‍රේක්ෂකයාටයි දැනෙන්නේ. මොකද අවසානයේ අපි ගොඩක් අය කියනවා මේ අපිට ප්‍රේක්ෂකයා දන්නේ අපිට ඕන දේ තමයි අපි කරන්නේ. හරි අපිට ඕන දේ අපි කරලා කාටද පෙන්නන්නේ? ප්‍රේක්ෂකයා. ඒත් ප්‍රේක්ෂකයා බලාගෙන ඉන්න මොනවා හරි දෙයක් බලලා රස විඳින්න ෆීල් කරනවා. ඒකෙන් යම් කිසි ෆීලින් එකක් මොනවා හරි තමන්ට දැනෙන්න දෙයක් තමන්ගේ ජීවිතේට මොනවා හරි දෙයක්. ඒ ඉන්නේ වගේ නිර්මාණ කළාම ගීතකින් හරි YouTube එකකින් හරි බෑඩ් පබ්ලිසිටි නැතුව මම කියන්නේ මොකද නැත්නම් කෝටි ගණන් මේ ලයික්ස් ගන්නවා බෑඩ් පබ්ලිසිටි වලට ඒක නෙමෙයි ඒක එක බින්දියක් නමුත් මේ ප්‍රේක්ෂකයා සමග ආදරෙන් බැඳිලා ඔවුන්ට ඕන කරන හොඳ නිර්මාණයක් දීලා ඔවුන්ගේ කැමැත්ත අපි කෝටි ගණන් ගත්තොත් අපි මේ අනාගතේ දිගටම එහෙම නිර්මාණයක් යන්න සැබෑ කලාකරුවෙක්ගේ ජයග්‍රහණය ආත්ම තෘප්තිය ඉතින් ඒ විදිහට ජීවිතේ ජයගෙන තමයි අද දමයන්ති පොන්සේකා ආදරණීය අක්කා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා කතා බහ කරන්නේ. ඉතින් අක්කා අවසාන වශයෙන් අපි කතා කරමු ඔබට ආදරය කරන සුවිශේෂී පිරිසක් ඉන්නවා. ප්‍රේක්ෂකයෝ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ වයස් ભેදයකින් තොරව. ඒ වගේම ඔබට ආදරය කරන ඔබගේ මිතුරු මිතුරියෝ පිරිසක් ඉන්නවා. ඒ හැමෝම වෙනුවෙන් ඔබේ ආදරය කොහොමද ඒගොල්ලන්ට ප්‍රකාශ කරන්නේ? ඔවුන්ට දෙන කණිවිඩය මේ හැමදේම ඔබට කතා කරන්න දැන් අවස්ථාව තියෙනවා. මිතුරු මිතුරියක් වම් ගොඩක් අතහක් වෙලා ඇති කියලා හිතනවා. මොකද මේ මගේ කාර්ය බහුලත්වය නිසා ගොඩක් මිතුරු මිතුරියන් එක්ක මට ඇසුරු කිරීමේ කාලය හරිම අඩු වෙලා තියෙනවා. නමුත් ඒවර පාසල් ඉඳීම අද වෙනකන් ඉන්න කිසිම මිතුරු මිතුරියෙක් අමතක වෙලා නැහැ. අද මේ මම මෙතන ඇවිල්ලා ඉන්නේ මගේ ආදරණීය මිතුරියන්ගේ ගෙදරක.
रूफ्टॉप के पुलवा शोकर फेसबुक के रस के मम की हम तीसम गुड मॉर्निंग बट फेसबुक की अतर करता मे मुहूर्ते मत की वेलावा मौंट पुलवा मे शुभ पात्र हिमदे पास अंतिम प्रेक्षक स्टूडियो प्रेक्षक अभी हिमदेम कर प्रेक्षक अभी निर्माण बार अभी हमसे आदान ये अभी अनेक निर्माण कराने निर्माण प्रेक्षक ओम दिन ओम अपने प्रतिचारे तम उदेन सतुट उदेन विश्वास इट पास आप मैं श्रेष्ठ श्रेष्ठ नवक शिल्पींट की तमंगे दक्षता हमन दाने बै निका तमंट लिया लिया गीते लिया कितव क्लिया कि चित्रपट चित्रपटी पहाक कथा लिया निर्माण की अबे मे लोके कथंद्र कला कुंजकाली नाच्य मगे नमलागे टीचर लगे कथंदर अंतिम कथंदर को प्रति निर्माण प्रेक्षक धरने निधि ओम सतुड़ निधि अभी दें अभी हिते दिन तपिट धनी दें कोहमद निखा निवंत मठ अद्धन मंगाट कि चित्रपटी अरगन तरवे उड़ेनवा मुंगा लसन अर्धास्तना दक्ष बस प्लेन टीका कट्ट कल मम जीवित पटंगे अभी हेमदाम जग्रहण हेम के जीवित दिया दुस्तर के इंजीनियर व्यापारी के अभी मेन मेरी मेन कंद मुदुर नगिन पत्कोट महिन्नतम कंद नगिन आदरें कोमारी निर्माण करनी तमें पौधन जीवित बैलेंस कर मध्यस्थ निर्माण करनी ඉතින් ඒ විදිහට තමන්ගේ ජනප්‍රියත්වය තමන්ගේ හැකියාව මේ හැමදේම දශක ගණනාවක් තිස්සේ මම කීප සැරයක්ම ප්‍රකාශ කරා ඒ විදිහට රඳවාගෙන ඉන්න අර කුඩා තැන ඉඳලා හරි විදිහට තමන්ගේ ඒ වපසිරිය තමන්ගේ වටපිටාව හරි නිර්මාණය කරගත්ත සුවිශේෂ චරිතයක් විදිහට දමයන්ත පොන්සේක ආදරණීය අක්කා අපිත් එක්ක එකතු වීම අපිට ඉතාමත්ම ලොකු ශක්තියක් ඒ වගේම විශේෂයෙන්ම මට ඇතුළු මගේ කණ්ඩායමට අපේ YouTube ගොවිත්‍යාගේ YouTube නාලිකාවට අපි බෙහෙවින්ම ඔබරෙන් අපි ඔබවින්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අක්කා ඔබේ තියෙන නිහතමානීකම මොකද ඔයගොල්ලෝ කියන්නේ මේ හරි ලොකු පරවත මේ ශේත්‍රයේ ඉන්න අපිට ඒක ඒක මුදල්ම නෙමෙයි ඒක හැකියාවම නෙමෙයි ඔබ කියන්නේ ඔබ මාලනී පොන්සේක මේ මේ සියලුම චරිත ස්වර්ණමාල් වාරේ නම් ගොඩක් දෙනෙක් කියන තර මේවා හරි හරි ලොකු පරවත අපි කිව්වා वृक्ष महा वृक्ष अर कुंपेले हरियट अलील योध गे अतुपत्र लुकुट गेडी हरीच हरी गे बटर कवर लुकना हिटोपो मे मे पड़ी तनि सुविशेष चरित एक् मेमदी कथाभाट अभी सबवीम इक लुक गौरव अभिमान लुकु वासना स्तूति ඉතින් ගෝවිද්‍යාගේ YouTube නාලිකාවත් එක්ක එකතුලා හිටපු ඔයගොල්ලන් හැමදෙනාම අපි ඉතාමත්ම හැමදෙනාට මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අපි තවත් ලස්සන වැඩසටහනකින් ඔබව හමු වෙන්නට එනවා ස්තුතියක් ස්තුතිය ඔබලට ඔයගොල්ල හැමදෙනාටම ස්තුතියි